අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අපේ පියතුමන්ලාගෙන් මවලි උතුමන්ලාගෙන් අවසරයි ඒ වගේම වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් ඒ වගේම එළබෙන මහමැතිවරණය සඳහා ගම්පන්තොට දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟවදින නියාල් ගලප්පති සහෝදරය ඇතුළු ඒ අපේක්ෂක සහෝදර සහෝදරියන්ගේ ඇතුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගෙනු සහභාගි වෙන ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් දුවා දරුවන් සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි කවුරුත් දන්නවා නොවැම්බර් මාසේ 14 වෙනිදා තමයි महा श्रमदाने पवत्ति मेरा जनतावट दीर्घ काल उमनावत्तिबुना मे कैत पिलुनु अप्रसन्न पार्लिमेंट विनुट पिरिसुद पार्लिमेंट අපේ ජනාධිපතිවරය ජයග්‍රහණය කළාට පසුව ඉතා කෙටි දවසකින් අපි පාර්ලිමේන්තු විසිරුව හැරලා නොවැම්බර් මාසේ 14 වෙනිදාට අන්න පාර්ලිමේන්තුව පිරිසුදු කිරීමේ කාර්යභාරය මේ රටේ ජනතාව අතට අපි දීලා තියෙනවා. හැබැයි जनता नवंबर दिनदा पार्लिमेंट पिरीशुदर कली समाराय स्वेच्छा विम पिरीशुदेमने विशेष हमबंट और असू अटकट पासी पड़काल और असू अटकट पासी नमने चंद पत्रिका दन हरियट मेत गणंगण बेरुना निकंगी होयला बल पोहम दनवा हेटकट वेडि पिरीसा स्वेच्छा वेन्म पिरीसुदेला तीन बाब इतरु कार्य नवंबर मासे 14 विनदा मेरटे जनता अकुरट इटुकर्ण बवट අපට විශ්වාසයක් තිබෙනවා. ඒ මොකද අපි ජනාධිපතිවරණේ ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජනබලවේගයේ විසින් ලබාගත යුතුයි. මොකද හම්බන්තොට තත්ත්වය मुख तत्व हरि पहदिली हेमदाम तपिट बोहो जयग्रहण गेनदुन्न मे हम्बंत दिश्रिक अपि असीरुतम अवस्थावल अपे देशपालने कोडी आत्महर इदिट अरगणे अन्न विशाल दायकत्व दुन्ने मे हम्बंत जनता එනිසාපි විශ්වාස කරනවා මේ හම්බන්තොට දිස්ත්‍රික්කේනම් සැකේකින් තොරව ශක්තිමත්ම බලයක් නොවැම්බර් මාසේ 14 වෙනිදා ජාතික ජන බලවේගයට ආරම්භ දෙන්නේ. හරි පැහැදිලි. අපිට එකින් එක ක්‍රමානුකූලව පියවරෙන් පියවර එහෙත් ස්ථාවරව සහ ශක්තිමත්ව मेरा टापि साहतिक वशीन जयग्रहणे संधा मेहवन मत दिया एक पैत की टापि कलबल करोन वेला तिबिनवा अपि कलबल विनी ने मत दिया अपेरट कल मुकुटम अवश्य नव देशपालन संस्कृति या अवश्य ඒ නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ප්‍රධානම කැපවීම තිබෙන්නේ අපිට දේශපාලකයන් හැටියට ආණ්ඩුවේ නායකයන් හැටියට අපිට
යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්වන්න ඕන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දීලා තිබෙනවා දේශපාලන කියන්නේ කුමක්ද ජයග්‍රහණය සමරන්නේ කොහොමද අපි ඉස්තුතිවන්ත වෙනවා ජාතික ජනබලවේගයේ අපි ලබා දෙනත් නායකත්වයට අනුරූපී වෙමින් වෙමින් ඔබ ඒ ජයග්‍රහණී තම සාමකාමීව රතිඤ්ඤක්වත් පත්තු කරන්නේ නැතුව අනිකාට කිසිදු හිංසාවක් පීඩාවක් ගෙන දෙන්නේ නැතුව ජයග්‍රහණේ සමරන ආකාරය මේ රටේ ජනතාවට අපි ඔප්පු කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි දැන් මැතිවරණ ව්‍යාපාරය දියත් වෙලා තිබෙනවා විනදා මහචන්ද කියන්නේ කොහොමද එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරන කාර්යාල ගිනි තබන නේද ගැටුම් ඇති වෙන සමහර විට බයෙන් ඡන්ද කරන්න වෙන තත්වයක් ඇති වෙලා තිබුණා විශේෂයෙන්ම මේ හම්බන්තොට හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අද මැතිවරණ ව්‍යාපාරයක් මැතිවරණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කොහොමද ගෙන යන්නේ කියලා මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් අපි අරන් දීලා තිබෙනවා අද සාමාන්‍ය කාර්යයන් සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා ඡන්දයක් තියෙනවද නැද්ද කියන තරමේ නේද හොයා ගන්න බැරි තරමට සාමකාමීත්වය අපි ඇති කරලා තිබෙනවා අපිට ඕන හැම රටක් මේ දේශපාලන සංස්කෘතියේ අතිශය ප්‍රීමට භාජන වුණු රාජ්‍යයක් අපි යලි ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමීත්වයේ හැම කෙනාගේම අදහස් වලට ගරු කිරීම ඒ අදහස් වල නිදහසේ ප්‍රකාශපත් කරන්න තියෙන අයිතිය ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න තියෙන අයිතිය අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු වතාවට මේ රට ස්ථාපිත කරලා තිබෙනවා විලස්කම් ඒ විතරක් නෙවෙයි මම හිතන්නේ දැන් පවතින අපේ ආණ්ඩුව ගත්තොත් ලෝක වාර්තාව සහිත ආණ්ඩුව ජනාධිපතිවරයා යමතිවරු දෙන්නයි පොඩි ආණ්ඩුව හැබැයි රටේ එදිනදා කාර්යයන් කිසිවක් බිඳ වැටෙන ඉඩ නොදී අනාගත සැලසුම් ඒ සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පදනම් සකස් කරමින් අපි ස්ථාවරව වැඩ කරමින් තිබෙනවා අපි පෙන්눔 කරලා තිබෙනවා ශක්තිමත් ධෛර්යවන්ත විශ්වාසවන්ත මිනිසුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව අපි ඔප්පු කරලා තිබෙනවා ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම අපි අපේ භාවිතාව නාස්ති කිරීම නතර කිරීම අපි අපේ භාවිතාවෙන් තහවුරු කරලා තිබෙනවා ඒවා සාමාන්‍ය දේශපාලන නෙවෙයි මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කරලා තිබෙනවා ජයග්‍රහණ සමරන්නේ කොහොමද මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද ආණ්ඩුවක් කරන්නේ කොහොමද ජනාධිපතිවරයා මැතිවරු රාජ්‍ය යාන්ත්‍රණේ නාස්ති නතර කරන්නේ කොහොමද මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා එනිසා මම හිතනවා අපි මැතිවරණ ව්‍යාපාරද කිව්වා වගේම ශ්‍රී ලංකාව යලි පුනරුද යුගයක් කරා අපි කැඳවමින් තිබෙනවා මෙහෙමමින් තිබෙනවා ඊළඟ අපි හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි අපි ආණ්ඩුව බාරගත් වහාම ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම මොකද ඔබට මතක ඇති ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු කතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරොත් ගෑස් සිලින්ඩරේ පුපුරනවා මතකද ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරොත් ඩොලරය 400ට යනවා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කළොත් ගෑස් හිගයක් නිර්මාණය වෙනවා තෙල් හිගයක් නිර්මාණය වෙනවා ජාතන සබත්තා නැතුව ආර්ථික විශාල කඩාවැටීමකට භාජන වෙනවා කියලා
අපි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් අපට චෝදනා එල්ල කරා. හැබැයි අපි මොකද කළේ? ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත් වෙලා තිබුණේ ආර්ථික ස්ථාවරත්වය නිර්මාණ කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත කොටස් වෙළඳ පොළත් එක්ක සම්බන්ධ වී තිබෙන ආයෝජකයන්ට අපි විශ්වාසය තහවුරු කරා. අපේ රට කර්මාන්තය ව්‍යාපාරයේ යෙදෙන කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයන්ට අපි ආර්ථිකය පිළිබඳ විශ්වාසවන්තභාවය තහවුරු කරා. අපි ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වෙන පරිදි ගනුදෙනු කරමින් අපි රට පිළිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කරා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි ආර්ථිකය පිළිබඳව ව්‍යාපාරිකයන් පිළිබඳව ව්‍යාපාරිකයන් ඒ පිළිබඳව ජනතාවට ආයෝජකයන්ට ජාත්‍යන්තර ප්‍රජාවන්ට යම් සැකයක් තිබුණා නම් අපේ ආර්ථිකය පිළිබඳව අපි ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා යලි ස්ථාවර ආර්ථිකයට අවශ්‍ය වෙන පදනම් සකස් කරලා අවසන් ආණ්ඩුව කරන්න හිමයි. එනිසා අපි මේ වන විටත් රුපියල් 15000ට හෙක්ටයාරක් සඳහා තිබුණු පෝර සානාධාරය රුපියල් 25000 දක්වා වැඩි කරා මේ මාසෙ ඉඳන් ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසෙ ඉඳන් රුපියල් 3000කින් වැඩි කරන්න අපි කටයුතු කරා. මේ ඔක්තෝබර් මාසේ සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක වශයෙන් රුපියල් 3000ක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අයවැය ලේඛන ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයන් වැඩිවීම පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයේ පාසල් දරුවන්ට ලබා දී යුතු දීමනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපට සාහතික වශයෙන් කියන්නම් ඒ අයවැය ලේඛනයේදී දිළිඳු ජනතාවට ආබාධිත ලක් වූ පුරවැසියන්ට ලබා දෙන දීමනාව අපි සාහතික වශයෙන් එළඹෙන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකී ආරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. අපේ අපේක්ෂාව ලෝකයේ රට ඇතුළත් විවිධ නිකන් සංචාරක ව්‍යාපාරට අහිතකර බලපෑමක් ඇති නොවන සිදුවීමක් ඇති නොවුනොත් ලංකාවේ වැඩිම සංචාරකයන් වෙන වසර බවට 2025 වසර පත් කරනවා. ග්‍රාපි ඔබට කිව්වා ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනීම අපේ වගකීමක්. ඒ අපේ වගකීම අපි ඉටු කරනවා. ඒ වගේම හැම වෙලාවෙම සහනාධාර මත හැම වෙලාවෙම දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකයේ හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. ඒ අපි අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන්න සලසුම් කරලා තිබෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ පරිවර්තන අපි පෞද්ගලිකව සාකච්ඡා කරා. විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා. හැම දරුවෙක්ම පාසලෙන් එළියට එන්න ඕන දැනුම මත හෝ වෘත්තිමය පුහුණුව මත අධ්‍යක්ෂින් සහිත අධ්‍යාපන සහිත දරුවෙක් බවට පත් කරනවා. රට ගොඩනගනවා. ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද? හැබැයි මම එකක් කියන්නම්, අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. අද කියලා යනවා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ල වසා දමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කරා. සමහර ඒවා නීතිපති පාර්ලිමේන්තුවේ හිර වෙලා තිබෙනවා.
සමහරේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහිර වෙලා තිබෙනවා. සමහරේවා අල්ලස්සෝ දූෂණ කොමිස සභාවතුල ඉහිර වී තිබෙනවා. සමහරේවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සියල්ල යලි විවෘත කරන්නත් ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරනවා. අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩබවට පත් වෙන්නේ නැහැ. 2015 මුළුමනින්ම වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩබවට පරිවර්තනය වුණා. අල්ලස් කොමසමට ෆයිල් අරගෙන යනවා. වොයිස් කට් එකක් දෙනවා එළියට එනවා. ජාතික ජනබල වේහිම නෙවෙයි. ඉතාම සැලසුම් සහගතව සෑම දත්තයක්ම නිසි පරිදි එකතු කරගනිමින් නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබා දිය හැකි පරිදි නඩුව ගොනු කිරීම සඳහා අවශ්‍ය වෙන උපදෙස් අපි ලබා දීලා තිබෙනවා. කලබල වෙන්න එපා කවුරුවත්. මේ රටේ ජනතාවගේ ඒ පිළිබඳව අපේක්ෂාවක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා. අන්නේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටු කරන ආණ්ඩුව තමයි ජාතික ජනබල විගේ ආණ්ඩුව. මේ ඔකරනවා. ඒ විතරක් නෙවෙයි. සමහර අපේ රට අහිතකර ගිවිසුම් අත්සන් කළ තිබෙනවා. අපි ඒ ගිවිසුම් වල අනිත් පාර්ශ්වයට දැනුම් දී තිබෙනවා. අපි මේ ගිවිසුම් යලි සමාලෝචනය කරන්න අවශ්‍ය බව. හැබැයි අන්නෙම කාර්යයන් කරන්න නම් ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජනවරමක් තිබෙන බව සීලුවට අපි ඒත්තු ගන්නේ වීතු. මොකද මේ ගිවිසුම් යලි සමාලෝචනය කොට රටට හිතකර පරිදි ඒ ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ. අපිට හැමෙම සාකච්ඡාවල එම ගිවිසුම් වල ඒ බැඳීම් වලින් යලි සංශෝධනය කිරීම සඳහා අවස්ථා ලැබෙන්නේ මුන්නතරම් ප්‍රමාණිකින් ජනතාව ඒ සඳහා ජනවර මැදෙනවද කියන සාධකයේ මත ඔබට ලබා දී යුතුයි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හම්බුණු වෙලාවේදී අපි උන්ට තා පැහැදිලිව කිව්වා ජාතික ජනබල වේගිර තිබෙන ජනවරමේ ස්වභාවය මත අපිට සමහර දේවල් පිළිබඳ තීන්දුව తీරන ගන්න වෙයි කියලා. දැන් ජනවරම තමයි අපිට අප පිටපස්සෙන බලය අපි පිටස් තිබෙන හයිය. එනිසා මේ වෙනස්කම් සියල්ල කරන්න එළබෙන නොවැම්බර් මාසේ 14 වෙනිදා ශක්තිමත් ජනවරමක් ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට ලබා දෙන්න තමුන්වන්සල කටයුතු කරන්න. සමහර අය හීන දකිනවා. අපි ඒ අයට සීන දැකීමේ අයිතියට බාධා කරන්නේ නෑ. උන්ට සීන දකින්න පුළුවන්. හැබැයි දැන් වාසි බස් දොඩවනවා. මාස 3යි 6යි වැටි පව් මත තියාගන්න. ජාතික ජනබල වේගය මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම් ගන්න ඕන කම තිබෙනවා. එහෙම නතර කරන්න බෑ. හරිද? මේක සහතික වශයෙන් මේ කඩාවැටී තිබෙන රාජ්‍ය අපි ගොඩනගනවා. සහතික වශයෙන් මේ රටේ දුප්පත් පාවී ගිලිටීනේට හිර වෙලා තිබෙන ජනතාව එම දුප්පත් භාවයෙන් අපි මුදව ගන්නවා. අපි ආරම්භකයක් වශයෙන් ඔබ දන්නවා අපි ධීවර ජනතාව සඳහා ඉන්ධන සානාධාරය ලබා දෙන කටයුතු කරලා තිබෙනවා. කොම කරමු? ආර්ථිකය නංවන්න, ජනතාවට සහාය දෙන්න, වංචා දූෂණ අවම කරන්න විතරක් නෙවෙයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා. අපි එළඹෙන වසර පහ ඇතුළත ද වැදගත් පරිවර්තනයක් අපේ රට අපි ගිනනවා. ලංකාවේ මේ වෙලාවේ එම ශේස්ත්‍රයේ බිහි වී තිබෙන ප්‍රබලතම විද්වතා අධ්‍යක්ෂින් තියෙන කෙනා එයා තමන්ගේ
රැකියාව සියල්ල අත්හැරලා ස්වේච්ඡාවෙන් අප රටේ සමස්තය ඩිජිටල් කරන්නේ කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබා දෙන්න තව සති අධ්‍යයකින් ආරම්භ කරනවා අපි අපේ ආණ්ඩුවේ පළමු කාලේ නිමා වෙන්න පෙර අපේ රට සියලු පුරවැසියන් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගන්න රජය වෙත තමන්ගේ කාර්ය පහසුවෙන් ඉටු කර ගන්න බදු ගෙවන්නේ කොහොමද බදු එකතු කරන්නේ කොහොමද ආදායමක් ලැබෙන්නේ කොහොමද නේද පාසල් දරුවට යම් ආදායමක් ලබා දෙන්නේ කොහොමද මේ සියල්ල තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලය තුළ ස්ථාපිත කරන අපේ රටේ නව යුගයකට නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා ෆයිල් ගොඩ ගන්න රාජ්‍ය සේවයක් වෙනුවට ජනතාව රස්තිය දුන රාජ්‍ය සේවයක් වෙනුවට ගෙදර ඉඳන් රාජ්‍යෙන් තමන්ගේ කාර්ය කරගන්න පුළුවන් තත්ත්වයක් ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව රජය විසින් තමන්ට ලබාගත් සේවාවන් ලබාගත් යුතු තත්ත්වයක් පොලිමින් නැතුව පෝරසාන ආධාරය ගන්න පොලිමින් නැතුව අස්වන අස්වසුම ගන්න පොලිමින් නැතුව තමගේ දරුවන්ට අවශ්‍ය මෙවලන් ටික මිලදී ගන්න මේ සියල්ල ඊටම ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් බවටත් රාජ්‍ය සේවාවක් බවටත් ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා නූතන සියවසට ගැලපෙන ශ්‍රී ලංකාව මේ අවුරුදු පහ ඇතුළත ජාතික ජනබල වේගය අඩු ගොඩනගනවා එකට අපි අලුත් අමාත්‍යංශය ගොඩනගනවා ඒ සඳහා තිබෙන විශාලම අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන් මතක තියාගන්න සමහරයිගේ වැටුපගත හිතුවත් ඔබ පුදුම වෙයි මිලියන ගණන් වැටුප් ලබන අය ඒ ඔක්කොම අත්තරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ මේ කාර්යභාරයට පණ පොවන්න සූදානම් ඉන්නේ ඒ කාර්යයක් කරා ඒ වගේම අපේ ශ්‍රී ලංකාව ක්ලීන් ශ්‍රී ලංකා පිරිසුදු ශ්‍රී ලංකා බවට පරිවර්තනය කරන හැබ පුරවැසියන්ගේ මනෝභාවය පරිසර පද්ධති ආදරය කරන පිරිසුදු භාවයේ තියෙන කැලි කසල තනින් තන නොදායන් දාන්නේ නැති පරිසර පද්ධති ආදරය කරන තමන්ගේ ගමේ තියෙන දියල දියල්ල ආරක්ෂා කරගන්න තමන්ගේ ආර්ථිකයට විශාල හයියක් ගෙන දෙන වෙරළ තීරය ආරක්ෂා කරගන්න මන්සන්දි කඩපුල තම පිරිසිදුව කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි ආරම්භ කරලා ලංකාව ලෝකයේ පිරිසිදුභාවයේ සංකේතය බවට ශ්‍රී ලංකා පත් කරන මේ වසර කිහිපය ඇතුළත අපි හදලා තිබෙනවා ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස් කළා තිබෙනවා එනිසා අපි හිතනවා මේ අපි ආරම්භ කරන්න සූදානම් වෙලා තිබෙන්නේ මේ රටේ පරිවර්තනීය යුගයකට තමයි මේ පය තබලා තිබෙන්නේ අතර සමහර අය කියන අපි ඒගොල්ලන්ගෙන් පරිගන්නවා කිසියෝගෙන් පරිගන්නයි කියක් නේ අප පරිගන්නේ නැහැ නමුත් මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නැහැ හිටපු ජනාධිපතිතුමින් දෙදෙනෙකුට ලබා දීලා තිබෙන වාහන 16 බැගින් ඇම්බියුලන්ස් රථයක් ද ඇතුළත් एम्बुलेंस रात देखाई जनाधिपत दिन्नगाव हिटपु वाहन दास अभी बार दिन दिनट दिन चक्रेखने अनुव वाहन तुनक्किमी ये वाहन तुन लबा दिन हे बे अभी दंट कमिटू अपात कल तेन चक्रोक संशोधने करला हिटपु जनाधिपत बलागण आंड नदर करना කවුරුවත් කෙඳිරි ගන්න එපා කවුරුවත් කලබල වෙන්න එපා කවරෝ කෙනෙකුට ආරක්ෂාව පිළිමන් තරජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබා දෙන්න හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා ජනතාවගේ දීපල නාස්ති කරන්න කිසියෙකුට ඉඩ දෙන්නේ නැහැ ආසන්න මීටපු ජනාධිපතිවරයා
අපිට ලියුමක් එවලා තිබෙනවා එතුමට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක් වාහන 163ක් සමාන ආරක්ෂාවට 163ක් වාහන 20 ගණනක් කුඩ 30ක් දෙන්න ඕනද දෙන්න දෙන්න මතක තියාගන්න මෙරටේ මහජනයාගේ ධනෙයි ඒ විදිහට නාස්තිකාර ජීවිත ගත කරලා ඒගොල්ල දැන් ඒවා හිතන් ඉන්න අයිතියක් ලෙස ඒ කියන්නේ ඒවා පාවිච්චි කරලා පාවිච්චි කරලා පාවිච්චි කරලාම දැන් හිතනවා ඒක අයිතියක් කියලා නේක අයිතියක් නෙවෙයි ඒක හරිද ඇම්බියුලන්ස් ගෙදර තියන් ඉන්න දෙන්නේ දෙන්නේ මතක තියාගන්න බොරුවට නිවේදන දාන්න එපා බොරුවට නිවේදන දාන්න එපා ආරක්ෂාවට තර්ජනයක් කියලා නෑ මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තිබින්නේ මේ තියෙන මහජනයාගේ දේපල තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීම සඳහා තියෙන ප්‍රයත්නය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපිට ජනවරමක් ලැබී තිබෙනවා ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජනබල වේගය ආණ්ඩුව කරන්නේ ඒක කරනවා විතරක් නෙවෙයි පහුගියදා අපි නිවේදනයක් නිකුත් කරා බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න අපි ඒ සියල්ල නැවත ලබා දෙන්න කිව්වා නැවත සමාලෝචන කළා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් දෙනවා අපි දෙන්නම් ඒ වෙන මොකවත් ඉසන වෙයි අපේ රටේ තන තන ඝාතනෙ සිද්ධ වෙන්න විශාල අවියෝජිත ප්‍රමාණය නිකන් සංසරණ වෙනවා මේ රටේ මම නන්නු කියන්න හිටියත් කියන්නම් ජොන්ස්ටන් පනාන්දුට ආයුධ හයක් හතක් දීලා තිනවා යෝසිතට දීලා තිනවා ඇවන්ගාඩ්ට ආයුධ අටක් දීලා තිනවා ආණ්ඩු ආයුධ තියාගෙන එහෙම කරන්න පුළුවන් ද කාටවත් ඒ ඔක්කොම ආපහු ආණ්ඩුට බාර දෙන්න ඕන ඒ විතරක් නෙවෙයි නීත්‍යානුකූල ආයුධ අපි ලබා දී දෙන ආයුධ නිවැරදි පරිදි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුම් අධ්‍යයත් කරන මතක තියාගන්න මේ රටේ තන තන ඝාතනයන් සිදුවෙන තන තන අපරාධයන් සිදුවෙන යුගය අපි අවසන් කරන්න ඕන ඒකට තමයි අපිට ජනවරම ලබා දීලා තිබෙන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන පීවරත් අපි ගන්නවා ඊළඟ විශේෂම ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපේ රටේ මත්කුඩු පිළිබඳව මතක තියාගන්න සැලසුම් ත්‍රික දියත් කරමින් තිබෙනවා අපි මත්කුඩු වලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වගකීම් බාර ගන්නවා රට හදන්න ඕන අපිට එරෙහිව අසාර්ථක අවලාද ගන්න ඇත්තර ගත්තොත් අවලාදයක් ගහන්නවත් කෙනෙක් නැහැ හරිද ඉන්නවද එහෙම එහෙම නැහැ හොඳයි හරිද හරිද බොරුවක් කියන්නවත් කෙනෙක් නැද ජනාධිපති වන්දන ටිකක් හිටිය හිටපොයි ගොඩක් නැහැ දැන් හරිද එනිසා මොකද වෙලා තිබින්නේ මම නැවත සහතික කරනවා පියවරෙන් පියවර ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මේ වීමේ වගකීම ජාතික ජනබල වේගය අපි බාර ගන්න අපි මේක වැඩි කරනවා අපි ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි ඔබ ඒ සඳහා අපිට සහාය දෙන්න. ඒ වැඩ කරන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද කියන්නේ? මේක මගේ රට පමණක් නෙමෙයි ඔබේ රට. මේක අපේ දරුවන්ගේ අනාගතය පමණක් නෙමෙයි අපි සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. මේක විසඳන්න නම් මේ પરම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි ඒ සඳහා මෙහෙවිය යුතුයි. අපේ પરම්පරාව අපි වැඩ කරමු. අපේ પરම්පරාව අපි මහන්සි වෙමු. අපේ પરම්පරාව අපි මේ වෙනුවෙන් කැපවෙමු. අපේ අනාගත પરම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව. මේක අවස්ථාව. අනිත් කිසිවක් ගණන් ගන්න එපා. අනිත් දේශපාලන පක්ෂවල තිබෙන
කුඩා කුඩා කෙඳිරිලි ඒවා දුකට කියන කතා දුක නැද්ද අවුරුදු 88කට පස්සේ චන්දනාමලයකනේ නෑනේ කෑල්ල අර නෑනේ දුක නැද්ද ඔය ඔක්කොම දුකට කියන කතා හරිද එනිසා අපි ඉතාමත් ස්ථාවරව ශක්තිමත්ව මේ පාලන ඉදිරියට ගෙනියනවා හරිද අවසන් වශයෙන් කියන්නේ මෙන්න මේ සඳහා අපිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් වුණා අපි මේ වන විටත් අමාත්‍යංශ විද්‍යාත්මක හදලා තිබෙනවා දැනට නම් අපි 15යි තව දින කීපකින් තව අමාත්‍යංශයක් හදන්න බලාපොරොත්තු වෙනවා ඩිජිටල් ආර්ථික පිළිබඳ අමාත්‍යංශයක් ඒතර 16යි උපරිම අපි ඔබට කිව්වා එදත් අමාත්‍යංශ 25යි නොවැම්බර් මාසේ 14 වෙනි දවසේ පස්සේ අපි උපරිම අමාත්‍යංශ 25කට අමාත්‍යංශ ප්‍රමාණය ස්ථාපිත කරනවා ඒකට අවශ්‍ය වෙන නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරනවා ඒකට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු පත් කරලා මේ රට නේද ආපසු හරවන්න බැරි තරමේ ජයග්‍රහණයෙන් සඳහා අපි මෙහෙවනවා ජයග්‍රහණ ලබා දෙනවා එහෙනම් ඒකට අවශ්‍ය වෙන්නේ අන්කවරක්වත් නෙවෙයි දැන් අපිට අවශ්‍ය මොකද්ද අන්නේ ජනාධිපති වරුන්දි ලබා දී තිබෙන ජනවරමට නැත්නම් අපේ අපේක්ෂාවන්ට අපේ අරමුණු ජයග්‍රහණ සඳහා මෙහෙවීම සඳහා ශක්තියක් වෙන දායකත්වයක් ලබා දෙන පාර්ලිමේන්තුව අද අපිට අවශ්‍යයි අද අවශ්‍ය වී තිබෙන වෙන කිසිවක් නෙවෙයි බලවත් ආණ්ඩුවක් සමහර අය වෙන වෙන කතා කියනවා අද ඕන මොකද්ද අද මේ රට අවශ්‍ය මේ සකස් කළ තියෙන න්‍යාය පත්‍රය මේ සකස් කළ තියෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් ආණ්ඩුවක් ඕන බලවත් ආණ්ඩුවක් සෑමතිම බලවත් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවෙන් ප්‍රමාණෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායමෙන් ගුණාංගවලින් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අවංකභාවයෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අදුෂ්ඨභාවයෙන් බලවත් වෙන්න ඕන පාර්ලිමේන්තු නියෝජනය කරන කණ්ඩායම අදිස්ථානශීලීත්වයෙන් බලවත් වෙන්න ඕන අන්නෙවෙනි හැම අතින්ම බලවත් ආණ්ඩුවක් අපි නොවැම්බර් මාසේ 14 වෙනිදා ගොඩනගමු ඒ වෙනුවෙන් සිදු වෙන එකතු වෙමු පෙළගැහෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භෝමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි